දැන් මේ පොලිස් නිලධාරියා මේ යාම සම්බන්ධයෙන් ඔහුගේ නිල ගිනි අවියෙන්මද මේ වෙඩි තැබීම තබා ගැනීම සිදු කරගෙන තියෙන්නේ නැත්නම් වෙනත් ගිනි අවියකින්ද? ඔහු පොලිස් ස්ථානයේ තිබිලා ඔහු රැගෙන ගිහිල්ලා තියෙනවා ඉදිරියට රාත්‍රී පිස්තෝල ගිනි අවියක් ඒ ශේෂ්ත්‍රේ රාජකාරිය යන නිලධාරී පරීක්ෂා කිරීම සඳහා යෑමට කියන දාසි තමයි ඔහු ඒ සාමාන්‍යයෙන් ඔහු රාත්‍රී සංචාරය යනවා නම් පොලිස් ස්ථානයේ තිබෙන ගිනි අවිය ඔහු අරගෙන යනවා කියලා කියනවා රාත්‍රියට රාජකාරිය සඳහා මේ ඔහුට නිකුත් කරලා තියෙන ගිනි අවිය සාමාන්‍යයෙන් එය පොලිස් ස්ථානයට බාර දීලා තමයි තියෙන්නේ රාජකාරිය යන අවස්ථාවල ඒව රැගෙන යනවා ඉතින් මේ නිලධාරියත් ඒ ආකාරයට රාත්‍රියේදී මේ රාජකාරියම සඳහා පිස්තෝල අවිය ලබාගෙන තියෙනවා මම දන්නා තරමින් ඔහු අරගෙන තියෙන්නේ ඔහුගේ රාජකාරිය වශයෙන් නිකුත් කරලා තියෙන නිල අවිය තමයි පොලිස් ස්ථානයෙන් බාරගෙන තියෙන්නේ ඉතින් රාත්‍රී 12ට ආසන්න වෙලාවකදී මේ පොලිසිය උපසේවයෙන් බාරගත්ත බව තමයි තොරතුරු තියෙන්නේ කෙසේ වෙතත් අපිට නිකුත් ඒ බාර දීලා තියෙන ඔහුගේ නිල ගිනි පිස්තෝල අවිය කියන්නේ තමයි මම දැනුවත් තිබෙන්නේ නමුත් ඒ සම්බන්ධව මම සතු හරියටම තොරතුරු නැහැ කෙසේ හෝ පොලිස් ස්ථානයේ භාවිතයට ගන්න ලබන පිස්තෝල අවියක් කියන එක පැහැදිලි ඒ කියන්නේ ඔහු ඒක බාර දීලා ගිහිල්ලා ඇවිල්ලා ආපහු ගත්තා නැත්නම් ඔහු පිට වෙලා යනකොට මේක එහෙම වරගෙන ගිහිල්ලාද නෑ ඔහු විවේකයේ වාර්තා කරලා ඔහුගේ නිවාසයේ ඇඳලා ඉඳලා පසුව නැවත පොලිස් ස්ථානයට ඇවිල්ලා රාත්‍රී කාලයේදී තමයි මේ ගිනි අවිය ලබාගෙන තියෙන්නේ සාමාන්‍යයෙන් රාත්‍රී සංචාරය යන අවස්ථාවවලද ජිස් නිලධාරීන් එවැනි ආකාරයකට පරීක්ෂකයන් නිලධාරීන් ඔහු ඇවැඳලා ඉන්නේ ඒ නැවත සිටින ස්ථානවලින් රාත්‍රී රාජකාරිය සඳහා යන්න පැමිණියට පසුව උපසේවයෙන් ඒ අදාළ ගිනි අවිය ලබාගෙන නිකුත් කිරීම කරන්න උපසේවයෙන් ඒ ගිනි අවිය නිකුත් කරාට පස්සේ ඒ ලබාගෙන රාජකාරිය යාම තමයි සාමාන්‍ය සිදුවෙන්නේ ස්ථාපතිවරයාත් ඒ ආකාරයට කටයුතු කළ බව තමයි නිරීක්ෂණය වෙන්නේ ඒත් එක්කම දැන් මේක ඔහු ඉන්න නිවාසයේ පොලිසිය සිට වඩා කියන්නේ දුරකද තියෙන ළඟකද තියෙන වෙනත් නිලධාරියෙකුට කාටවත්ම ඇහි නැද්ද මොහුගේ මේ වෙඩි තබන සද්දේ බා ඔව් යම්කිසි දුරකින් තියෙන්නේ දුරක් කියන්නේ මීටර් කීපයක් දුරකින් තියෙන බව තමයි සඳහන් වෙන්නේ විශාල දුරක් නෙවෙයි සාමාන්‍යයෙන් ඒ ආසන්නම දුරක් ගොඩනැගිල්ලක් හෝ දෙකක් නැත්නම් මාර්ගයේ ඒ ආසන්නෙම තියෙන එකක් මාර්ගයේ ඉදිරිපිට කියලාත් මම තොරතුරු තිබුණා ඒ කියන්නේ පොලිස් ස්ථානයේ ඉදිරිපිට කියලාත් තිබුණා කෙසේ වෙතත් ඒ ආසන්නෙම තියෙන ස්ථානයක තමයි ඔහු රැඳිලා ඉන්නේ රැඳිලා ඉඳලා තියෙන්නේ ඉතින් මේ සද්දය කියන කාරණේ කටවත් ඒ බොහෝ ලාබෙන් ප්‍රධාන මාර්ගයක් අයින නිසා ඒ සම්බන්ධයෙන් ශබ්දය ඇසෙන්නට නැතුව ඇති කිසිම නිලධාරියෙකුට එවැනි සද්දයක් ඇහුණු බවක් නැහැ ඒ අවස්ථාවේ ඉතින් රාත්‍රී රාජකාරී සලිනදාන සංඛ්‍යාවක් ඉන්නවන පොලිසිය ඔවුන් කාටවත් සද්දේ හිලත් නැහැ ඔවුන් උදේ නැවත ඔහු නැත්නම් පොලිසිය බලන්න යනකොට මේ සිද්ධිය දැනගෙන තියෙන්නේ ඔව් යම්කිසි ආකාරයක ශබ්දයක් ඇසුණු බවට මෙතෙක් කරන ලද විමර්ශන වලදී අනාවරණය වීමක් නැහැ මාමෙත වාර්තා වෙලා නැහැ නමුත් මොකද මේ වනිට උදෑසන මේ නිලධාරියාගේ උදේ දේහ සම්බන්ධ කටයුතු සිදු කර ලැබුවා නමුත් තවදුරටත් මේ පොලිසියේ රාත්‍රී අධිකාරියේ නිලධාරීන්ගේ ප්‍රකාශ සටහන් කරගත යුතු වෙනවා ඒ වෙනි සටහන් කර ගැනීමේදී ඊට අදාළ යම්කිසි සිදුවීමක් ශබ්දයක් ඇසුණද කියන කාරණය දැනගත යුතු වෙනවා නමුත් මේ වන විට මට වාර්තා වෙලා නැහැ වෙනි ශබ්දයක් ඇසුණු බව උදෑසන ඒ නිලධාරීන් ගිහිල්ලා ඒ අදාළ දෛනික වාර්තාව ඉදිරිපත් කරන්න ගිහිල්ලා නිලධාරියට ස්ථාපතිවරයාට කතා කරන අවස්ථාවේ ඔහු ඊට ප්‍රතිචාර නොදැක්වීම නිසා තමයි ඔහු රැඳී සිටි ස්ථානයේ පරීක්ෂා කිරීමට කටයුතු කළා තියෙන්නේ සාමාන්‍ය ස්ථානාධිපතිවරයෙකුට ඔහුගේ ළඟම අපි කියනවා ඔහුගේ ළඟම සේවකෙක් වගේ කෙනෙක් ඉන්නවා ඔහුවත් ඉඳලා නැද්ද ඔහුත් එක්ක මේ එම නිවාසයට යන්නවත් ඔහු නිල රාජ නිල පිස්තෝලේ අරගෙන කොහෙද ශේෂ්ත්‍රයට යන්න නම් ඔහු ඒ සම්බන්ධයෙන් ඒකනම කවුරුත් එහෙම සොයා බලලා නැද්ද දැන් මේ කොහෙට හරි යනවනම් ඒකනම් එහෙම සොයා බැලීමක් කළා නැද්ද නමුත් එවැනි සොයා බැලීමක් කළ බවට වාර්තා වෙන්නේ නැහැ කෙසේ වුවත් එවැනි තොරතුරු අනාවරණය කරගන්න තවදුරටත් විමර්ශන කටයුතු සිදු කරලා ඒ අදාළ නිලධාරීන්ගේ ප්‍රකාශ කරන කිරීමෙන් තමයි ඒ සියලු අපසරයන් අනාවරණය කරගන්න වෙන්නේ මෙතෙක් දැනට අපිට දකින්නට තියෙන තත්ත්වය තමයි මේ සියදීන සාගර තියෙනවා කියන කාරණා දැන් මොහුට යම් සිදුවේ දැන් පොලිසියේ සියදීන සා ගැනීම මොහුට කිසිම වරප්‍රසාදයක් පොලිසියේ ඒවා හම්බ වෙන්නේ නැද්ද මොකද්ද වෙන්නේ සියදීන සා ගැනීමක් කියන කාරණේදී පොලිස් නිලධාරියෙකුට ලැබෙන්න ඕන ඒ පොලිස් උත්මාචාර වැනි දේවල් ඔහුට ලැබෙන්නේ නැහැ ඒ වගේම ඔහුට එවැනි පොලිස් ආයතනයක් විදිහට
රාජකාරී දී මේ යන පොලිස් නිලධාරියෙකුට නැත්තම් විශ්‍රාම ගිහිල්ලා මේ යන පොලිස් නිලධාරියෙකුට ලැබෙන ඒ ගෞරවය සහ එවැනි දේවල් සිය දිවසාගත් නිලධාරියෙකුට ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ ඔහුගේ ඕට තියෙන විශ්‍රාම වැටු ඒකම දරුවන්ට තියෙන දැන් දරුවෝ දෙන්නෙක් ඉන්නවා කියනවා. ඒ දරුවන්ට ලැබිය යුතු දේවල් ඒවා කිසිවක්ම ලැබෙන්නේ නැද්ද දැන්? සුබ සාධනය සම්බන්ධයෙන් බොහෝ දේවල් තියෙනවා නිලධාරීන්ට ලැබෙන. නමුත් ඒවයි කුමන දේවල්ද ලැබෙන්නේ කුමන දේවල්ද නොලැබෙන්නේ කියන කාරණය සම්බන්ධව මම මේ අවස්ථාවේ ඇත්තටම දැනුවත් නැහැ. ඒවයි අදාළ නියෝජ්‍ය පොලිස්පති සුබ සාධන දිසාව සමඟ සාකච්ඡා කරලා ඉදිරිපත් කිරීමේ හැකියාව තියෙනවා. මොකද එය වෙනත් පරිපාලනමය කාරණයක්. එහිදී ලැබෙන දේවල් මොනවාද නොලැබෙන දේවල් මොනවාද කියන කාරණය සොයා බලලා තමයි දැනුම් දෙන්නට වෙන්නේ. නමුත් පොලිස් ගෞරව සහ උතුමාචාර වැනි කාරණා සම්බන්ධයෙන් මට සඳහන් කළ හැකි එවැනි දේවල් ලැබෙන්නේ නැහැ. අනිකුත් පරිපාලන වශයෙන් ලැබෙන තියෙන වෙනස් සුබ සාධක දීමන වැනි දේවල් ඒවයි බොහෝ වෙලාවට නිලධාරී රාජකාරී දීමේ යාම මියගියාම ලැබෙන එක දීමනා ප්‍රමාණයක්. ඒ වගේම විශ්‍රාමිකව දින නිලධාරී සම්බන්ධයෙන් ලැබෙන වෙනම තත්ත්වයක්. ඉතින් මේ තත්ත්වයේදී ලැබෙන සියලුම දේවල් පිළිබඳව මට මේ අවස්ථාවේ තොරතුරු නැහැ මග ළඟ ඉදිරිපත් කිරීම සඳහා. C News අපිව දැන්ම subscribe කරන්න.